බොදුබල සේන සංවිධානයේ මහලේකම් පූජ ගලගුඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරු පිරිසක් මල්ලතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැකීම සඳහා පැමිණියේ අද පෙරවරු වේ. ඥානසාර හිමියන් එෙහිදී බොදුබල සේන සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහනා හිමියන් දැනුවත් කළා. අද අපේ මේ ගමනේ අරමුණු වුණේ මහානායක හඳුරුවනේ ලංකාවේ ඉන්නව භයානකම මුස්ලිම් අන්තවාදී කල්ලියක් තව්හීද් ජමාත් කියලා. තුනුරුවන් මැණික්ගල් තුනක් කියලා දේශන පවත්වනවා මහානායක හරවලින්. ඊළඟට බුදුහාමුදුරුව මිනිමස් කෑවයි. බුදුහාමුදුරුව ඇතුළු මේ බෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා බය නැතුව ප්‍රකාශ කරන මේ සීඩී පට අපට ලැබෙන මහානායක හඳුරුවනේ අවුරුද්දා. අපි මේ ඔක්කොම අවශ්‍ය අංශ වලට දුන්න මහානායක හරවලින්. අද වෙනතුරු අපේ ආරක්ෂක අංශ මේ පුද්ගලයන් අතරංගුට අරගෙන නැහැ මේ ආගමික කලිකලහයන් සිද්ධ කරන. අපි සියලු සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් මේ තව්හීද් ජමාත් සංවිධානය කරපු බරපතල ප්‍රකාශ ඔක්කොම මහානායක හරවලට බාර දෙනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වහාම මහානායක හාමුදුරුව අදාළ බලධාරීන්ව දැනුවත් කරන්න. මොකද එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙනවා මේ වාදයට හේව ක්‍රියාත්මක වෙන්න මහානායක හරවලට. සිංහල ජනතාව විශ්වාස කරනවා තෙරුවන් සරණයි කියන සංකල්පය. මේ තෙරුවන් කියන්නේ මාණික්කයන් තුනක් තිබෙනවා. ඒ මාණික්කයන් තුනේ සරණ තමයි පීඩ තමයි සිංහල ජනතාවට කියලා ඔවුන් විශ්වාස කරනවා. මොකද මේ මැණික් තුන මැණික් තුනකට කොහොමද ආශිර්වාද කරන්න පුළුවන් වෙන්නේ? තෙරුවන් සරණයි කියන ඒ පාඨයම මිත්‍යා දෘෂ්ටිකත්වයක් නෙවෙයිද? කරුණා කරලා මද තමන් වහන්සේලා අදහන ඒ ආගම ධාම තුන ඒ දර්ශනය තුළ තිබෙන මේ සංකල්ප පිළිබඳව අපට ටිකක් පැහැදිලි කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. උන්වහන්සේලා අපේ භික්ෂු ගරුත්වය නැති කරගෙන කටයුතු කරන්නේ රට ජාතිය ආගම. ඉතින් ඒවා හරියට මේ රජයෙන් සිදු නොවෙන නිසා මේ මැති ඇමතිවරු බොහොම ඉන්නවා. නමුත් ඒ ක්‍රියාත්මක නැහැ. අපි යම් යම් අවස්ථාවලදී කරුණු කාරණා කියලා තියෙනවා. ඒවා පිළිගන්නේ ඉතින් ඔබ වහන්සේ කියලා කියන පත්‍රේ මම දැක්ක ආණ්ඩුව හදන්නත් පුළුවන් පෙරලන්නත් පුළුවන් මොකක් හරි කරන්න. මහානායකහල්ලගේ අවවා අනුශාසනාවලින් තොරව මහානායකහරුණ අපි මේ කිසි දෙයක් කරන්න. මහානායකහල්ලා කිව්වොත් හෙට ඕක නවත්තන්න කියලා අපි නවත්තනවා. මහානායකහරි මේ මැතිඇමතිල කියන දේවල් පිරිහිච්ච දේශපාලක කියන දේවල් පිළිගන්න අපි ලෑස්ති නැහැ නායකහරි මෙරුවා.